කිසියම් ස්ථානයකට සුවිශේෂිත වූ ලක්ෂණ ඕනෑම ගමක් තුල දැක ගන්නට පුළුවන්. ගැමි ජනතාව සහ පරිසරය අතර පවතිනා වූ අන්‍යෝන්‍ය සුහදත්වයේ පිළිඹු කරන රූප රාමු කීපයක් දැන් ඔබ තිරයේ දකිනවා. එහෙත් ගැමි ජනතාව තමාට දියුණු වීමට අවශ්‍ය තරම් සම්පත් නොමැති බව කියමින් මැසිවිලි නගනුව බසා ඇති. මේ නිසා ග්‍රාමීය සම්පත් වෙනුවෙන් අප අදහස් කරන්නේ කුමක්ද? ගම දියුණු කිරීමට අවශ්‍ය සම්පත් අප හඳුනාගෙන තිබේද යන අභියෝගාත්මක ගැටලු අප ඉදිරියේ පැන නගිනවා. මේ ගැටලු වලට විසඳුම් සොයාගෙන ජපානයේ කුඩා ගම්මානයක් වෙත ඔබ කැඳවාගෙන යන්නට අප දැන් සූදානම්. කමිකට්සු කියන්නේ ටොකුෂිමා කඳුවලින් වට වෙච්ච ටොකුෂිමා නගරයේ ඉඳන් කිලෝමීටර් 40ක් විතර ඈතින් තියෙන කුඩා ගම්මානයක්. ජපානයේ අනිත් පළාත් වලින් විතරක් නෙමෙයි ලෝකේ හැම තැනින්ම දහස් ගාණක් සංචාරකයෝ අවුරුද්ද පුරාම මේ ගම්මානය බලන්න මේ ගම්මානයට ඇදී එනවා. කමිකට්සු ටොකුෂිමා නගරයේ තියෙන වැඩිමහල් ජනතාව වැඩිපුරම ජීවත් වෙන ගම්මානය. ඒ වුණාට ඒ අය බොහොම නිරෝගීව ඒ වගේම බොහොම ක්‍රියාශීලීව ජීවත් වෙනවා. 1955 දී මේ නගර ජනගහනය 6200ක්. අවුරුදු 50කදී ඒ කියන්නේ 2005 වෙද්දී ඒ ගාන 2100 දක්වා පහළ බැහැලා. මේනොත් 45%ක්ම අවුරුදු 50ට වැඩි වැඩිහිටි අය. ඒකෙන්ම අපට තේරුම් ගන්න පුළුවන් නේද ජපානයේ ගම්මානවල තියෙන අධික ජනශූන්‍ය බව. කමිකට්සු වැසියන්ගේ ජීවනෝපාය මාර්ගය උනේ කෘෂිකර්මාන්තය සහ වනාන්තරයෙන් හොයාගත්ත දේවල්. කමිකට්සු කියන්නේ මියගිය ගම්මානය. අප මේ ගම්මානයේ ඉඳලා මොනව කරන්නද? මෙහෙම හිතපු 70 සහ 80 දශකයේ තරුණ පරම්පරාව මේ ගම අතහැරලා නගරයට ගියා තමන්ට ගැලපෙන රස්සාවල් හොයාගන්න. මේ අතරේ 1979 අවුරුද්දේදී තරුණ ටොමොජි යොකෝෂි මහත්මයා කෘෂිකර්ම උපදේශකවරයෙක් විදිහට පත්වීමක් ලැබිලා මේ ගමට එනවා. ටික කලකින්ම මේ නිලධාරි මහත්මයා මේ ගමේ ජනතාවගේ ජීවනෝපාය මාර්ගය ගැන වැඩිපුරම හිතන කෙනා බවට පත් වෙනවා. ජනතාව දුක බෙදාගෙන බලාපොරොත්තු විරහිතව හිටියා. ඔවුන් නිතරම ප්‍රකාශ කළේ කමිකට්සු කියන්නේ කිසිම වැඩකට නැති ගමක් කියලයි. මේ ගම්මානේ ජීවත් වෙලා තමන්ට අනාගතයක් තියේවිද කියලා වැඩි දෙනෙක් බොහොම බයනුයි ගමේ ජීවත් වුණේ. මෙහෙමයි, මීට අවුරුදු 25කට කලින් කමිකට්සු කියන්නේ අඳුරු ගම්මානයක් කියලා කවුරු හරි කෙනෙක් කිව්වා නම් ඒකත් ඉතින් බොරුවක්ම නෙමෙයි. ගැමියන්ගේ බලාපොරොත්තුව උනේ එයාලට පුළුවන් තරම් ඉක්මනින් එයාලගේ ගම වෙච්ච කමිකට්සු වලට සමුදීලා කොහේ හරි යන්නයි. 1981 දී අසාමාන්‍ය සීතල මූදුරලකට මුහුණ දෙන්න ගමට සිද්ධ වුණා. එයින් උනේ තත්ත්වය තවත් දරුණු අතට හැරිච්ච එක. සිට්‍රස් ගස් සියල්ලක්ම වගේ සීතලට විනාශ වුණා. ජීවත් වෙන්න තිබිච්ච එකම ආදායම් මාර්ගයත් ගමේ මිනිසුන්ට නැති වුණා. දැන් ඉතින් මොකද කරන්නේ? කරන්නත් කිසිම දෙයක් නැහැ. ඒත් ගම ධෛර්යමත් කරන්න මොනව හරි නොකරත් බෑ. යකෝෂි මහත්මයා කල්පනා කරන්න ගත්තා. සිට්‍රස් ගෙඩි ලොකු වැඩි නිසා ඒව හසුරවන්න ගමේ වැඩිහිටි අයට හරි අමාරුයි. ඒක නිසා ලේසියෙන් හසුරවන්නත් පුළුවන් වෙළඳ පොලේ ඉල්ලුමකුත් තියෙන දෙයක් අපි හොයාගන්න වෙනවා. මේ අතරේ දවසක් අපේ යකෝෂි මහත්මයාට සාම්ප්‍රදායික ජපන් කෑම බීම තියෙන අවන්හලකට යන්න වුණා. එයාලා කෑම සරසන්න පාවිච්චි කරලා තිබුණු මේපල් කොළවලට තරුණ කාන්තාවෝ ගොඩාක් කැමති. සමහරු ඒවා ගෙදරජ්ජනියන්න බෑග්වල දාගන්නවා මම බලාගෙන. එයාලා එතන කැම වලටත් වැඩිය මේපල් කොළ වලට කැමති වගේ මම නම් ඒ වෙලාවේ දැක්කේ. විවිධ වර්ණවල විසිතුරු කොළ යොදාගෙන කැම සැරසිලි කරන එක ජපානයේ ඉත ඉහළ මට්ටමේ අවන්හල් වල නිතරම දකින්න පුළුවන්. මේ ගමේ ඉන්න හැම කෙනෙක්වම පොහොසත් අය කරන්න පුළුවන්කම මට තියෙනවා නම් එයාලව දැනට වැඩලයින තත්වෙන් ගොඩ ගන්න මොනවද මට කරන්න පුළුවන්? මම හැම වෙලේම ඒ දේ ගැන හිතුවා.
කොහොම හරි මේ ගම ගොඩනගන්න ඕන. මොකක්ම හරි විදියක් තියෙන්නත් ඕනනේ. මම නැවත නැවත ඒ ගැන හිතන්න පටන් ගත්ත. වෙන කිසි දෙයක් කරන්න මට හිතුන්නේ නැහැ. හදිස්සියෙම මට දෙයක් මතක් වුණා. කොළ අර අවන්හලේ කෑම වර්ග සරසන්න අරගෙන තිබුණ කොළ జాතිය. හරි. ඒවා මෙහෙත් තියෙනවනේ. ඕන තරම් හොයා ගන්නත් පුළුවන්. ගස් යට නිකන් වැටලා දිරලා යනවා. ඉතින් මේ ටිකම ඇතිනේ. මේ ගම දියුණු කරන්න. මගේ හිත මටම කියන්න ගත්තා. ආපහු ගමට ආව යකෝෂි මහත්මයා ගමේ ගොඩක් දෙනෙක් මුණ ගැහිලා තමගේ යෝජනාව ඉදිරිපත් කළා. අපි මේ ගස්වල කොළ විකුණමු. අලුත් ව්‍යාපෘතියට නම තිබ්බේ ඉරුඩොරි කියලා. ඒක ජපානයේ කලාත්මක සැරසිලි ක්‍රමයක්. ව්‍යාපෘතිය නම් පටන් ගත්තා. ඒත් ගොඩක් අය මට හිනා වුණා. එයාලා මගෙන් අහන්න පටන් ගත්තා මේ ලෝකේ කවුද ගස්වල කොළවලට සල්ලි ගෙවන්නේ කියලා. ජපානයේ ගස්වල ඕනතරම් කොළ තියෙනවනේ. මේ වැඩේ හරි ගියොත් නම් මේ නගරේ පුරාම ඔළුවෙන් නැවිදිනවා කියපු අයත් මේ අතරේ හිටියා. මගේ යෝජනාවේ යට විහිළුවක් වුණා. ඒ වුණාට මාත් වැඩේ අතෑරියේ නෑ. පුළුවන් විදියට ව්‍යාපෘතිය වැඩ කරන්න ගත්තා. ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙච්ච විදියටම පළවෙනි වතාවේ මගේ කොළ විකිණීමේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න බැරි වුණා. කොහොම වුණත් කොෂි මහත්මයා උත්සාහය නම් අතෑරියේ නෑ. වැඩි ඉල්ලුමක් තියෙන කොළ වර්ග සහ ඒවා පාවිච්චි කරන විදිය ගැන විස්තර එකතු කළා. හැමදාම වගේ අවන්හල් වලට ගිහිල්ලා ඒව ගැන තොරතුරු හොයන්න ගත්තා. යකෝෂි මහත්මයා හොයාගත්ත එක එක කොළ වර්ග වලට තියෙන ඉල්ලුම, ඒ වගේම ඒව කඳුකර පළාත්වල ඉබේ වැවෙනවා කියන එකත් දැනගන්න පුළුවන් වුණා. මේ සොයා ගැනීම එක්ක යකෝෂි මහත්මයා තව තවත් ධෛර්යමත් වුණා. ගෙයින් ගෙට ගිහිල්ලා හැමෝටම ආරාධනා කළා තමන්ගේ වැඩවලට එකතු වෙන්න කියලා. දවසක් ශිමොසකු කියන මහත්මිය අතුරුපාරක් ගමන් කරද්දී ඇය දැක්ක පාරයින තනකොළ වර්ගයක් වැවිලා තියෙනවා. එතකොට ඇයට මතක් වුණා ඒ වයින් පොඩි කාලේ පුඩා සෙල්ලම් බඩු හදපු හැටි. ඇය ඒ වයින් කුඩා බෝට්ටුවක් හදලා යකොෂි මහත්මයාට පෙන්නුවා. ඒක කොළ පාටින් දිලිසෙන හරි අපූර්ව බෝට්ටුවක්. මේ කුඩා අපූරු නිර්මාණය වසාබි වගේ ඍතුවලදී ඉක්මනින් ජනප්‍රිය වෙන්න ගත්තා. මෙයින් ධෛර්යමත් වෙච්ච ශිමොසකා මහත්මිය තව තවත් නිර්මාණ කරන්න පෙළඹුණා. තනකොළ වලින් වජිනිපත්, එතකොට කෑම අසුරන්න පුළුවන් භාජන වගේ දේවල් ඇය නිර්මාණය කළා. මේ කෑම අසුරන ජපන් පිඟන් එක්ක හොඳට ගැලපුණා. මේ නිසා ඒවට ජපන් අවන්හල් වලින් ඇනවුම් ලැබෙන්න පටන් ගත්තා. දැන් කිසිම වටිනාකමක් නැති තනකොළ වලින් නිපදවපු භාණ්ඩයක් ඩොලර් 1කටත් වැඩිය වටිනවා. ඩොරි ව්‍යාපෘතිය නිසා කිසිම වටිනාකමක් නොතිබිච්ච තනකොළ දැන් ඊටම වටිනා සම්පතක් වෙලා. දැක්කද? තනකොළ කියන්නේ සම්පතක්. අපි ඒ දිහා බලන විදියෙන් තමයි ඒක තීරණය වෙන්නේ. ඇත්තටම තනකොළ කියලා කියන්නේ සල්ලි. මං කලින් නම් ඒ බවක් දැනගෙන හිටියේ නැහැ. මේ වටපිටාවේ තියෙන හැම දෙයක්ම නිදානයක් වගේ. ඔයා විශ්වාස කරනවද? අර පේන කැමීලියා පඳුරෙන් දවසකට මට ඩොලර් 80ක ආදායමක් ලැබෙනවා කියලා මං ඔයාට කිව්වොත්. ඉරඩොරි ටික කාලෙකින්ම අතිසාර්ථක ව්‍යාපෘතියක් බවට පත් වුණා. ජපානයේ වෙළඳපළ එය පිළිගනු ලැබුවා. විශේෂයෙන්ම යකෝෂි මහත්මයාගේ අප්‍රතිහත ධෛර්යයටයි උත්සාහයටයි පින් සිද්ධ වෙන්න. මුල කාලේ ඇමරිකානු ඩොලර් 9000ක් විතර වෙච්ච ඉරඩොරි ව්‍යාපෘතිය ආදායම අවුරුදු 10කට පස්සේ මිලියන 1.7ක් දක්වා වැඩි වුණා. කමිකට්සු ගමේ අය දැන් නම් කඳු දිහා බලන්නේ වෙනස් විදියකින්. කමිකට්සු වල
ඉපදෙන්න ලැබිච්ච එක ගැනත් දැන් එයාලා ගොඩාක් සන්තෝෂ වෙනවා. මේක හැමෝම ධෛර්යමත් කරන විදිය වෙනසක්. කලින් නම් ඒ අය නගර ජීවිතය ගැන හීන දකිමුණුයි ජීවත් වුනේ. මොන විදියකින් හරි නගරයට ගිහිල්ලා ජීවත් වෙන්න විදියක් හොයාගත්තොත් විතරයි තමන් ගත කරපු දුක්ඛිත ජීවිතයෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ කියලා එදා ගමේ හැමෝම විශ්වාස කළේ. ඒකයි එදා කිසිම කෙනෙකුට තමන්ගේ ගම ගැන හැඟීමක් තිබුණේ නැහැ. කමිකාට්සු ගමට විතරක් නෙමෙයි. ඒ වගේ ගමක ඉපදෙන්න වෙච්ච එක ගැන එයාලා එයාලටමත් වෛර කරගත්තා. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කමිකාට්සු ගමේ හිටපු ගොඩක් දෙනෙක් ගම අතහැරලා නගරේ පදිංචියට ගියා. ඔන්න ඔය වගේ පසුබිමක් යටතේ තමයි ඉරඩොරි ව්‍යාපෘතිය අපට පටන් ගන්න සිද්ධ වුණේ. මුලදී නම් ටිකක් අමාරුණා තමයි. ඒ වුණාට ඉරඩොරි ව්‍යාපෘතියෙන් ගම්මුන්ගේ අඳුරු ආකල්ප වෙනස් කරන්න අපට පුළුවන් වුණා. අද වෙනකොට මේ වෙනස මුළු කමිකට්සු ගමටම දැනෙන විදිහේ ධනාත්මක වෙනසක් බවට පත් වෙලා කියලා කියන්නත් පුළුවන්. ශෝභු මහත්මයයි නෝනයි මුල කාලේ ඉඳන්ම ඉරඩොරි ව්‍යාපෘතිය හිටියා. මේ දෙන්න හැමදාම කොළ එකතු කරන්න කඳුකරයට යනවා. මේ විදිහේ එක ඇසුරුමකට එයාලට ඩොලර් 2000කට වැඩිය ලැබෙනවා. මේ කොළ සැහැල්ලුයි, හසුරවන්නත් පහසුයි. එකතු කරන්න වැඩි කාලයක් යන්නෙත් නෑ. සමහර මාසවලදී මේ දෙන්න ඩොලර් 5000කට වැඩිය උපයනවා. අවුරුදු 20කදී ඉරඩොරි නිසා මෙයාලගේ ජීවිතවලට වැටිච්ච ආලෝකය පේනව නේද? අවුරුදු 20කට කලින් නම් අපේ ජීවිත කියන්න බැරි තරම් දුක්බරයි. අපි බොහොම දුප්පත් උදවිය. සල්ලිත් බොහොම පොඩ්ඩයි තිබුණේ. අවුරුද්දටම ඩොලර් 1700ක විතර ආදායමක් තමයි සිට්‍රස් ගස්වලින් ලැබුණේ. ඒ මුදලෙන් තමයි මුළු අවුරුද්දම ගැට ගහ ගන්න අපට සිද්ධ වුණේ. මම වී බාර්ලි වගේ දේවල් හැදුවා. සමහර කාලවල වලට බතල දර එකතු කරන්නත් උනා. ඒ කාලේ ගෑස් තිබුණේ නැහනේ. ඇත්තටම ජීවත් උනා කියනකට වැඩිය දවස පහු කරගත්ත කිව්වනම් හරි. පුදුම දුක්බර ජීවිතයක් එදා අපි ගත කළේ. යොකොයිෂි මහත්මයා නම් මේ ගම බේරගන්න පහළ වෙච්ච ඉටු දේවතාවෙක් වගේ. මේ ගමේ හැමෝම එතුමන්ට ණය ගැති. ඉරඩොරි ව්‍යාපෘතිය නොතිබෙන්න අපට කවදාවත් මේ විදියට නම් ඉන්න ලැබෙන්නේ නැහැ. අම්මෝ ඒක ගන්නම් හිතා ගන්නවත් බෑ. ඉරඩොරි ව්‍යාපෘතිය මෙච්චර සාර්ථක වුණේ කොහොමද? කොයිෂි මහත්මයාගේ නිවැරදි මඟ පෙන්වීම සහ වෙළඳපොළ ගැන නිතර අවධානයෙන් සිටීම නිසා. යොකොයිෂි මහත්මයා හැමදාම වෙළඳපොළ තොරතුරු හොයලා ඒවා ඉරඩොරි සමාජිකයන් අතරේ බෙදලා දුන්නා. එතකොට සමාජිකයෝ දැනගන්නවා මොන කොළ වර්ගයකද ඉල්ලුම තියෙන්නේ, කවදරද කොච්චරද ගෙනියන් දෙන්න ඕන කියලා. යොකොයිෂි මහත්මයා කියන විදියට නම් මේව විතරක් කරලා මදි. අපට නොකඩවා වෙළඳපළට බාණ්ඩ ලබා දෙන්න සිද්ධ වෙනවා. වෙළඳපළට උසස්ම තත්ත්වයේ බාණ්ඩ සැපයීම විතරක් නෙමෙයි, සමාජිකයන් අතර තියෙන සමගියත් මෙහිදී ඉතාමත්ම වැදගත්. එයාලත් පුළුවන් හැම වෙලේම එකිනෙකාට උදව් කරගන්න ඕන. උදාහරණයක් විදියට කෙටි කලකින් දෙන්න ඕන විශාල ඇනුමක් ලැබුණා කියමු. හැම කෙනෙක්ටම රෑදවල් නැතුව එකා වගේ වැඩ කරන්න සිද්ධ වෙනවා. හැමෝම අනිත් අය ගැන විශ්වාස කරන්න ඕන වගේම කිසිම කෙනෙකුට ඒ විශ්වාසය කඩ කරන්නත් බෑ. යොකොෂි මහත්මයා විශ්වාසවන්තකම ගොඩනැගීම ගැන අවධාරණය කළා. ඉරඩොරි මේ ගමේ කාන්තාවන්ට බාහිර ලෝකය දකින්න අවස්ථාව උදා කරලා දුන්නා. ග්‍රාමීය සමාජවල පිරිමියා හැමෝටම ඉහළින් ඉන්න තත්ත්වයක් තමයි දකින්න තියෙන්නේ. ගොඩක් පිරිමි අය සාකච්ඡාවල් වලට ඇවිල්ලා බොරු පොරොන්දු දීලා යනවා. ඒ වගේ වෙලාවට අපේ කාන්තාවොත් සද්ද නැතුව ඉන්නයි පුරුදු වෙලා තියෙන්නේ. පිරිමි අයටම තැන දීලා එයාලා පැත්තකට වෙනවා. ඉරඩොරි කියන්නේ ග්‍රාමීය කාන්තාවන් සවිබල ගන්නන ව්‍යාපෘතියක්. එයාලටම තීරණ ගන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලෝ බාහිර ලෝකය ගැන අධ්‍යයනය කරලත් ඉගෙන ගන්නවා. ඉරඩොරි ව්‍යාපෘතියට සම්බන්ධ වැඩි දෙනෙක් කාන්තාවන්.
ඇතැම්ම අවස්ථාවලදී එයාලා ජපන් අවන්හල් වලට ගිහිල්ලා තමන්ගේ නිෂ්පාදන භාවිතා කරන ආකාරය අධ්‍යයනය කරනවා. ඒවා බලලා වඩා හොඳ නිර්මාණ කරන්න මේ අය පෙළඹෙනවා. යොකොයිෂි මහත්මියත් හැම වෙලේම පිටිපස්සෙන් ඉඳගෙන එයාලව උනන්දු කරවනවා. කෙනෙකුට කියන්න පුළුවන් ඉරඩොරි ව්‍යාපෘතිය සාර්ථක වුණේ ඒක ජපන් සංස්කෘතියට හරියටම ගැලපුණ නිසා කියලා. ලෝකෙ වෙන කොතැනකවත් ඒ වගේ දෙයක් කරන්න බෑ කියලා. ඒත් කාරණාව ඒක නෙමෙයි. ගමිකට්සු ගමේ ජනතාව තමන් අවට තියෙන සම්පත් දිහා වෙනස් විදියකට බලන්න පුරුදු වෙච්ච එක. අපි සම්පත් ගැන අවතක්සේරුවෙන් හිතන්න හොඳ නැහැ. ඕනෑම දෙයක් සම්පතක් වෙන්න පුළුවන්. සමහර විට ලස්සනට ඉර බැහැගෙන යන දර්ශනයක් වුණත් සම්පතක් වෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ ගැන හිතන විදිය. මේ අපි යවටම කොයිතරම්නම් අපි නොහිතපු සම්පත් සැඟවිලා තියෙනවද? මගේ නම් ඉතින් අදහස මුළු ජන කොට්ටාශයම ප්‍රයෝජනයට ගන්න ඕනෑම දෙයක් ඊටාම වටිනා සම්පතක් වෙන්න පුළුවන් කියන එකයි. ලෝකෙ කොතැනක වුණත් සැඟවිලා තියෙන සම්පත් ක්‍රියාශීලී බවට පත් කරන්න පුළුවන්. දැන් ඔබ දකින්නේ පිලිපීනේ උතුරු ප්‍රදේශයේ ටර්බගන් කියන මහනගර සභා ප්‍රදේශය. මේ පළාතේ වැඩිපුර තිබිච්ච ගස්වල කොළ අතු ලී කුඩු වගේ දේවල් කවුරුවත් ගණන් ගත්තේ නැහැ. ජයිකා ආයතනය ව්‍යාපෘතියක් ආරම්භ කළා මේ අපද්‍රව්‍ය වලින් අඟුරු නිෂ්පාදනය කළා ඒවට මිලක් ලබා දෙන්න. මෙඩ්ලින් මහනගර සභා සීමාවේ කමිකට්සුගම කිට්ටුවම ටෙන්ඩොන් කියලා දීවර ගමක් තියෙනවා. එහි කාන්තාවෝ ගැසෝ කියන මූදුවල් පැලෑටි ලස්සනට එකතු කළා. එයාලා දැනගෙන හිටියේ නෑ ඒක අපනයනයක් කරන්න පුළුවන් ආහාරයක් කියලා. පලිංගු වගේ සුදුපාට දිලිසෙන මෝදු වතුර මේ පළාතට සම්පතක් වෙලා. ජයිකා ආයතනයේ ගැමියන්ව දිරිමත් කළා පිරිසිදු මෝදු වතුරේ මේ පැලෑටිය තවත් වගා කරන්න. ඒක නිසා කිසිම ප්‍රයෝජනයක් නොතිබිච්ච පිරිසිදු මෝදු වතුර අද ඒ ගමේ අයට ආදායම් මාර්ගයක් වෙලා. දවසක් ශෝභ මහත්මිය මාත් එක්කම කිව්වා එයා පර්සිමන් කොළවලට වෛර කරනවා කියලා. ඒ මොකද දන්නවද? එයාගේ මහත්තයා එයාට කිව්වලු කොළවැට්ල මිදුල හැමතැනම හැඩි වෙන නිසා හැමදාම අතු ගන්න කියලා. හැමදාම මිදුල අතු ගන්න වෙච්ච එක එයාට ලොකු කරදරයක් වෙලා. කොච්චර අතු ගෑවත් මිදුල හැඩි වෙනවා. ඒත් අද තත්ත්වය වෙනස්. කාලයක් එයාට ලොකු හිසරදයක් වෙලා තිබිච්ච ඒ කොළ ජාතියම තමයි අද ශෝභ මහත්මියගේ වටිනාම වස්තුව වෙලා තියෙන්නේත්. පහුගිය කාලේ ගස් වෙනස් වුනේත් නැහැ. ඒ ගස්වල හැදෙන කොළ වෙනස් වුනේත් නැහැ. එහෙමනම් මොනවද එතකොට වෙනස් වුනේ? ඇත්තටම වෙනස් වුනේ හිතන විදිහ. ඉරඩොරි ව්‍යාපෘතිය නිසා වෙනස් විදියකට පර්සිමන් කොළ දිහා බලන්න ශෝභ මහත්මිය ඉගෙන ගත්තා. එකම පර්සිමන් කොළ ශෝභ මහත්මිය අවස්ථා දෙකකදී දෙවදියකට දැක්ක හැටි බලන්නකෝ. ශෝභ මහත්මියට විතරක් නෙමෙයි ඉරඩොරි ව්‍යාපෘතිය මුළු ප්‍රදේශයේම ජනතාවට තමන් නවට තියෙන සම්පත් අඳුනගන්න ලොකු උපකාරයක් වුණා. අද වෙනකොට ඉරඩොරි ව්‍යාපෘතියට සම්බන්ධ වෙච්ච සමාජිකයෝ ගාන 200කටත් වැඩි. එයාලා මුදල් ඉතුරු කරනවා විතරක් නෙමෙයි තමන්ගේ මුණුපුරු මිනිපිරියන්ටත් වියදම් කරනවා. දැන් කමිකට්සු ගමේ අය එයාලගේ ගම දිහා වපරැහෙන් බලන්නේ නැහැ. එයාලා ගම ගැන ආඩම්බරයි. මේ ආච්චි අම්මා බීජ හිටවන්නේ අනාගතයේදී ඉරඩොරි ව්‍යාපෘති වලට කොළ ලබා ගන්න. කමිකට්සු ගැමියෝ ඉරඩොරි ව්‍යාපෘතිය සවිබල ගන්නවනවා. ගමේම ඉඳගෙන ගමත් දියුණු කරගෙන තමන්ට දියුණු වෙන්න ලැබිච්ච එක ගැන එයාලා ආඩම්බරයි. මේ ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යන්න තරුණ පරම්පරාවේ සහභාගීත්වය නැතුව බෑ. දැන් කමිකට්සු ගමේ ඊළඟ පරම්පරාවත් ඉරඩොරි ව්‍යාපෘතිය සවිබල ගන්නවනවා. ඔබටත් මේ වගේ හිනා වෙන්න පුළුවන් ඔබේ ප්‍රදේශයේ සම්පත් අඳුනගත්තොත්. මතක තියාගන්න ඔබේ ප්‍රදේශයේ සම්පත් අඳුනගන්න අවශ්‍ය නම් අවට පරිසරය දිහා අලුත් විදියකට බලන්න.